SFT දෙදාස්විසි එකේ ලේසිම ලේසි MCQ ප්‍රශ්න 50 ආවා. අද අපි සූදානම් වෙන්නේ සාකච්ඡා කරන්න මොනවද මේ ප්‍රශ්න 50ට එන උත්තර ටික කියලා. ඉතින් රැඳී ඉන්න මගේ Never Ever YouTube channel එකත් එක්ක අපි ඉස්සරහට සාකච්ඡා කරගෙන යන්න. මොනවද මේ ලේසිම ලේසි MCQ 50ට එන්න ඕනේ උත්තර ටික කියලා. අපි සාකච්ඡා කරගෙන යමු මොනවද එන්න ඕන උත්තර ටික කියලා 2021 පේපර් එකේ ලේසිම ලේසි MCQ ටිකට පළවෙනි ප්‍රශ්නේ ප්‍රඥාෂ්ටික හා ශූන්‍යෂ්ටික සෛල දෙකටම පොදු ව්‍යුහය කියලා මොකද්ද කියලා අහනවා. ඒතර අපිට මෙතන පෙන්නනවා මේ ඔයගොල්ලෝ පොතේම තියෙන උපසරණ මම මෙතන අරන් තියෙන්නේ. දර්ශී බැක්ටීරියා සෛලය, ශාක සෛලයක් සහ සත්ව සෛලයක්. ඉතින් මේක බලපුවම අපිට තේරෙනවා මෙතන සෛල ප්ලාස්ම පටලය තමයි මේ තුනටම පොදුවේ තියෙන්නේ. බලාගන්න පුළුවන් ඊට පස්සේ මෙතන සයිලෝප්ලාස්ම පටලේ බලාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපේ තුන්වෙනි ප්‍රශ්නට අපුවම් පේනවා ඔයගලන්ට ශාක කඳක හරස් කරද්ද දකින්න තියෙන්නේ. ඉතින් මෙතන ඔයගලන් බලාගන්න පුළුවන් සනාල කලාප මේක ද්විබීජපත්‍රී ශාක කඳක්. ඉතින් මේ රූපයත් මේකමයි මේ තියෙන්නේ. එතකොට ඇතුළට වෙන්න මජ්ජාව දෙසර තියෙන්න ඕනේ සයිලම, ඒ කියන්නේ බී කියන්නේ සයිලම, පිටින් තියෙන්න ඕනේ ෆ්ලෝයම. එතකොට උත්තරේ 4 ෆ්ලෝයම සහ සයිලම. ඊටපස්සේ ශාක පටක සම්බන්ධ ප්‍රකාශ කීපයක් දීලා තියෙනවා. එකෙන් අහනවා අපේ නිවැරදි මොකක්ද කියන එක. ඒතර අපිට බලාගන්න පුළුවන් මෙතන විභාජක සහ ස්ත්‍රියණු ශාක වල ඇති ප්‍රධාන පටක වර්ග දෙක. ඔව් මේ වර්ගීකරණය තියෙනවා විභාජක පටක සහ ස්ත්‍රී පටක. එහෙනම් A අනිවාර්යෙන් එන්න ඕනේ. එහෙනම් 2 3 කියන උත්තර අයින් වෙනවා. දැන් බලන්න ඕනේ අපි C ද හරි B ද හරි කියන එක. B වලට ගත්තොත් මෘදු ස්තරය, කියන්නේ මේ ස්තර සෛල ඒ පටක වල පවතින බහුලව පවතින විභාජක පටක කියන නෑ ඒවා විභාජක පටකෙන්නේ නමේම තියෙන ස්තර කියන එක. එහෙනම් ඒවා විභාජක පටක වෙන්න බෑ. එහෙනම් B එන්න බෑ. දැන් ඔබට උත්තරේ ඇවිල්ලා තියෙන්නේ A සහ C කියන එක. අපි බලමු C කියන්නේ මොකක්ද කියලා. විභාජක පටක වල ඇති සෛල නිරතුරුවම බෙදෙමින් අලුත් සෛල නිපදවයි. ඔව් විභාජක පටක වලින් නව සෛල ඕගලන් මතක ඇති ද්විතීක ෆ්ලෝයම, ද්විතීක සෛලම, ප්‍රාථමික සෛලම. එතකොට ඒ වගේව හැදෙන්නේ විභාජක පටක වලින්. එනම් උත්තරේ 5 A සහ C පමණි. පස්වෙනි ප්‍රශ්නය කයිනේස් එන්සයිමේ ප්‍රධාන කෘත්‍යය අහන්නේ. ප්‍රධාන කෘත්‍යය ඒක කයිනේස් කියන එන්සයිම එක සාමාන්‍යයෙන් ATP වලින් ෆොස්ෆේට් අයින් කරලා ශක්තිය නිදහස් කරනවා. එතකොට ATP ADP බවට පත් වෙනවා. එතකොට මේක ෆොස්ෆොරයිලීකරණය කියලා තමයි මේ හඳුන්වන්නේ. එතකොට මෙතන ඔයගොල්ලෝ බලාගන්න පුළුවන් ෆොස්ෆොරයිලේෂන් කියලා තියෙනවා. එහෙනම් පිළිතුර 2 ප්‍රෝටීන ෆොස්ෆොරලීකරණය කිරීම සඳහා ඒක තමයි ප්‍රධාන කාර්ය කයිනේස් වල. හරි ඊළඟට 6 වෙනි ප්‍රශ්නය. මොකද 6 වෙනි ප්‍රශ්නේ කියන්නේ? කඩදාසි වර්ණලේක ශිල්ප ක්‍රමයක්. ඒතකොට මේකේ කියනවා අපි RF වගේ කියලා. ඉතින් ඔයගොල්ලන් මේ රූපේ බලා ගන්න පුළුවන් RF වගේ කියන්නේ. දැන් මෙතන තමයි අපේ කඩදාසි වර්ණලේක ක්‍රමයේදී පාවිච්චි කරන ද්‍රව්‍ය තැන තියන්නේ මෙතන. ඊට පස්සේ ඒක අපි සාම්පල් එක මේ ඔබලා තියෙනවා මොකක්ද සොල්වන්ට් එක ද්‍රාවණයක. එතකොට මේ දෙකම මෙහෙම උඩට ගමන් කරන්න පටන් ගන්නවා. එතකොට මේ සාම්පල් එක ගමන් කරන දුර තමයි අපි මේ RF value එක ගදිමින් උඩට ගන්නෙ. හරේ විදියට, ලවේ විදියට ගන්නෙ අපේ ද්‍රාවණය, එහෙම නැත්නම් සොල්වන්ට් එක ගමන් කරපු දුර. මේ තියෙන සොල්වන්ට් එක ගමන් කරපු දුර. ඉතින් මේ දෙකේ අනුපාතය A බෙදීම B තමයි RF වගේ කියලා ගන්නෙ. තොර උදාහරණයක් උත් මෙතන දෙන ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්. එහෙනම් RF වගේ දුරවල් දෙකක් බෙදන්නේ, දුරවල් දෙකක් බෙදනකොට ඒකකයක් තියෙන විදියක් නැහැ. ඒ නිසා උත්තරය 5. 7 වෙනි ප්‍රශ්නේ කඩදාසි කර්මාන්තය ගැන අහනවා. කඩදාසි කර්මාන්තයේදී ප්‍රධාන පියවර 4ක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවා. පල්පේ සෑදීම, ෂීට් සෑදීම, තෙත් කරවීම සහ වියලීම සහ ආලේපණය කිරීම. ඉතින් මේකෙදි ගොඩක් වැදගත්ම දෙයක් තමයි මේකේ මේ ලිග්නින් ඉවත් කරන එක. එහෙම නැත්නම් මේකේ තියෙන අපද්‍රව්‍ය ඉවත් කරන එක. ඒතර ඒකේ විවිධ ක්‍රියාවලිය තියෙනවා. යා ශාරීරික ක්‍රියාවලිය තියෙනවා, සල්ෆයිට් ක්‍රමයේ තියෙනවා, යාන්ත්‍රික ක්‍රමයේ තියෙනවා. ඉතින් මේ ක්‍රම තුනේදීම ඔයගලන් බලා ගන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බහුල වශයෙන් පාවිච්චි කරනවා. මේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි කරනවා මේ ලිග්නින් ඉවත් කිරීම සඳහා.
එතකොට මේ මැටි සහ ක්ලෝ මැටි සහ කැල්සියම් කාබනේට් පාවිච්චි කරන්නේ පිරෝම් කාරක ද්‍රව්‍ය විදියට. එතකොට ප්‍රශ්නයක් එන්න පුළුවන් සෝඩියම් හයිපොක්ලෝරයිඩ් එන්නේ නැද්ද කියලා. නෑ, මොකද හයිපොක්ලෝරයිඩ් තමයි එන්නේ. හයිපොක්ලෝරයිඩ් තමයි එන්නේ, රයිඩ් නෙවෙයි. එතකොට 1 එන්න බෑ, 5 එන්න බෑ, 3 එන්න බෑ. ක්ලෝරීන් පාවිච්චි කරන අවස්ථාවල් තියෙනවා මෙතන බලා ගන්න පුළුවන්. නමුත් ක්ලෝරින් පරිසරයට හානිදායක නිසා ක්ලෝරින් වැඩිපුර පාවිච්චි කරන්නේ නැහැ. එහෙමනම් උත්තරේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විය යුතුයි. ඊළඟට එකයි මවුල ගන්න ඩෙසිමීටරේ Cl, ඒ සාන්ද්‍රණයෙම තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමාන පරිමාවල්ලු මිශ්‍ර කරන්නේ. මිශ්‍රණයේ උෂ්ණත්වය කාලය සමග විචලන වන ආකාරය අඳින්න කියලා. ඉතින් කොහොමත් අපි දන්නවා මේ දෙන්න එකතු කරපුවම සෝඩියම් ක්ලෝරයිඩ් ජලයයි තමයි ලබා දෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මේක තාපදායී ප්‍රතික්‍රියාවක්. මේකෙදි උෂ්ණත්වය ඉහළ යන්න ඕනේ. ඉතින් මේ හැම එකකම උෂ්ණත්වය ඉහළ යනවා. එක හරි උපරිම අගයකට උෂ්ණත්වය ඉහළ යෑමක් සිද්ධ විය යුතුයි. ඊට පස්සේ මොකද වෙන්නේ? යම්කිසි කාල සීමාවක් අපිට දීලා නැහැ. කාලයත් එක්ක මේක තවදුරටත් තාපේ නිපදවීමක් නැහැ. එහෙනම් පරිසරයට තාප හානියක් තමයි සිද්ධ වෙන්න පුළුවන්. ඒක කාලයත් එක්ක ඉතා සෙමින් සිදුවෙන ක්‍රියාවලියක් නිසා මේ වේගය අඩුවෙන් උෂ්ණත්වය අඩු වෙන ප්‍රස්ථාරය මම මේ වෙලාවේ තෝරගන්නවා මේකේ නිවැරදි පිළිතුර විදියට. එහෙනම් පිළිතුර 3. 9 වෙනි ප්‍රශ්නේ. සියලුම රසායනික ප්‍රතික්‍රියා රසායනික ප්‍රතික්‍රියා වර්ග ගැන. රසායනික ප්‍රතික්‍රියාවක් තාපදායක වෙන්නත් පුළුවන්, තාප අවශෝෂක වෙන්නත් පුළුවන්. තනි පියවර වෙන්නත් පුළුවන්, පියවර කීපයක් වෙන්නත් පුළුවන් නේ. සෑම විටම උත්ප්‍රේරක අවශ්‍ය වෙන්න වෙලාවල් තියෙනවා, නැති නිකන් ප්‍රතික්‍රියාවද අපි කලින් ප්‍රශ්නේ උත්ප්‍රේරකයක් නැතුවනේ ප්‍රතික්‍රියාව කරන්නේ. එතකොට ඒ තුන මෙන්න බෑ. හතර වෙන එක තාප අවශෝෂක හා තනි පියවර නෑ. ඒක කොහොමත් මෙන්න බෑ අපි කතා කරා. එහෙනම් උත්තරේ පස්වෙනි එක මොකද්ද? සිදුවීම සඳහා ප්‍රතික්‍රියක එකිනෙක ගැටිය යුතුයි. ප්‍රතික්‍රියක දෙක එකක් මෙහි අනික මෙහි තියෙන බෑ. ඒ දෙන්න එකට ගැටීමෙන් තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එහෙනම් පිළිතුර 5. 10 වෙනි ප්‍රශ්නේ. ප්ලාස්ටික් නිෂ්පාදන ක්‍රියාවලිය තැලේට්ස් කියන ද්‍රව්‍යය පාවිච්චි කරනවා. මේක මොකටද පාවිච්චි කරන්නේ? ලිහිසි කරණයක්. එහෙම නැත්නම් ප්ලාස්ටික් භාණ්ඩවල නම්ශීලීතාවය වැඩි කරන්න තමයි මේ තැලේට්ස් කියන ප්ලාස්ටිසයිසර් එක පාවිච්චි කරන්නේ. එහෙනම් පිළිතුර 4, නම්ශීලීත්වය වැඩි කිරීම සඳහා. ඔගලන් මෙතන තියෙන අනිත් ප්‍රශ්න ගත්තොත් එහෙම වර්ණක ඔය මැජෙන්ටා වගේ ඒවා වර්ණක ස්ටැබිලයිසර්ස් තමයි මේ ස්ථායිකාරක කියන්නේ. එතකොට එහෙම එකක් වීම හැකියාවක් නැහැ. පිරෝම් කාරකයක් කියලා කියන්නේ ෆිලර් එකක්. උදාහරණයක් විදිහට ටයර් වල කාබන් බ්ලැක් පාවිච්චි කරනවා. එතකොට කැල්සියම් කාබනේට් ක්ලේ වගේ දේවල් අපි පාවිච්චි කරනවා පිරෝම් කාරක විදියට. ඊට පස්සේ ෆයර් රිටාඩන්ට්ස් ඔගලන්ගේ පොතේ තියෙන විදියට ගිනි ගැනීමේ නැඹුරුතාවය අඩු කරන්න අපි ෆයර් රිටාඩන්ට්ස් පාවිච්චි කරනවා. එහෙනම් මේකට පිළිතුර විය යුත්තේ 4. අපි යමු 11 වෙනි ප්‍රශ්නෙට. 11 වෙනි ප්‍රශ්නේ අහන්නේ රසායනික කර්මාන්තයක් සඳහා බහුවිධ විවිධ ක්‍රම තියෙනවලු. තිරසාර කර්මාන්තයක් සඳහා තෝරාගන්න ඕනේ මොකද්ද? තිරසාර සස්ටේනබල් කියන එක. සස්ටේනබල් නම් ෆොසිල් ඉන්ධන පාවිච්චි කරන්න පුළුවන්ද? ආනයනය කරන නම් ද්‍රව්‍ය මතම පදනම් වෙලා කරන්න පුළුවන්ද? සස්ටේනබල් තිරසාර වෙන්න නම් මිනිස්්‍රමය මත පමණක් පුළුවන්ද? ඒ රොබෝලා පාවිච්චි කරන්න බැරිද? ඊට පස්සේ විශාල ජල ප්‍රමාණයක් කරනවා නම් තිරසාරයිද සස්ටේනබල්ද? නෑ නේද? එහෙනම් පිළිතුර 1. නිපදවන අපට ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ක්‍රමයක් තියෙන්න ඕනේ. එහෙනම් 11 වෙනි ප්‍රශ්නයේ පිළිතුර 1. 12. ෆොසිල් ඉන්ධන නිෂ්පාදනයේදී ෆොසිල් ඉන්ධන භාවිතයෙන් හයිඩ්‍රජන් හදනවා. හයිඩ්‍රජන් තමයි හදන්නේ. දැන් හයිඩ්‍රජන් වායුව හදද්දී හයිඩ්‍රජන් දහනයෙන් විෂ වායුව නිපදවෙනවා. දැන් හයිඩ්‍රජන් හදනකොට තව එකේ විවිධ ද්‍රව්‍යයකට එකතු වෙලා තියෙන පුළුවන් සල්ෆර් අඩංගු දේවල් එහෙම තියෙන පුළුවන්. ඒතොර එහෙම තිබිලා බර්න් කරොත් අපිට පරිසරයට විෂ වායුව නිදහස් වෙන්න පුළුවන් සල්ෆර් ඩයොක්සයිඩ් වගේ දේවල්. නමුත් මේ හයිඩ්‍රජන් වායුව පිරිපහදු කරන නිසා ඒ වීමේ හැකියාවක් අඩුයි. එම නිසා බලමු අපි B වලට ගිහිල්ලා හයිඩ්‍රජන් නිෂ්පාදන ක්‍රියාවලියේදී පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අනිවාර්යෙන්. මොකද ෆොසිල් ඉන්ධන පාවිච්චි කරලා හයිඩ්‍රජන් වලට එනවා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් නිදහස් වෙන ප්‍රතික්‍රියා මාලාවක් හරහා තමයි එන්නේ. එතකොට පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි කිරීමේ සම්භාවිතාවක් තියෙනවා. එහෙනම් B හරි. හයිඩ්‍රජන් වායු දහනයේදී ජලය අනිවාර්යෙන්ම හයිඩ්‍රජන් දහනය වෙනකොට ජලය තමයි හැදෙන්නේ ජූල් 286,000 තාපයකුත් නිදහස් කරමින්. හරි. එහෙනම් පිළිතුර B හාසි. එහෙනම් උත්තරය 5.
ඊළඟට අපි බලමු 13 වෙනි ප්‍රශ්නේ ප්‍රෝටීන සම්බන්ධව නිවැරදි ප්‍රකාශය ප්‍රෝටීන් හැමෝම දැන් මතක් කරගන්න ඕනේ මොකද්ද ප්‍රෝටීන් එක කියන්නේ කියලා පළවෙනියටම උත්තරේ තියෙනවා ජෙලටින් නිපදවීමට කොලැජන් භාවිතාවේ අපි දැකලා තියෙන ජෙලටින් is made from collagen ජෙලටින් නිපදවීමට කොලැජන් භාවිත කරනවා ඉතින් මේක අනිවාර්යයෙන්ම ප්‍රෝටීන් එකක් එහෙනම් පිළිතුර 1 අපි අනිත් උත්තර චුට්ටක් බලාගෙන යන් සියලුම උත්ප්‍රේරක ප්‍රෝටීන सीलुम प्रोटीन गोलाकार प्रोटीन है प्रोटीन आकार हतरत्यन प्राथमिक द्वितीय तृतीय सह चातुर्थ व्यूह इवतमें तृतीय के गोलाकार सीलुम प्रोटीन की होते वेरदी इरिंग पृष्ठ तुले वे प्रोटीन तीन डेरी प्रोडक्ट्स योगर्ट चीज इवे वे प्रोटीन अडंग बितर ग्लूटन अडंग बितर ग्लूटन फ्री ऐना एक दाहतर कॉपी वाला डांगु कैफेन ते वाला तो मैं कैफेन किया नहीं ना तीनों कैफेन अन्य कोटे ये भी ला द्वितीय का परिवर्तन जा के ना प्राथमिक परिवर्तन जा के ना बै ये तो कोटा द्वितीय का परिवर्तन जा याता ते ये ना टर्बिनोइड सगंध तेल फीनॉल पॉलीफीनॉल अल्कलॉइड के ना कांड तुम्हारे तीनों कैफेन के लगे अन्य अल्कलॉइड एना पिलितुर एक ये युद्ध एवगेम तमाय कैफेन के प्रतिऑक्सीकारक गुण तीन एना पिलितुर देख भी में है कि आओ तीन इतनी मे देखेंगे कब वेन पुलवा पिलितुर गोला मेतन बलागन पुलवा मे अल्कलॉइड कांड तमाय कैफेन एने द्वितीय परिवृत जगट एना अल्कलॉइड के उत्तरे वेड़ संभाव्यता पिलितुर एक वेन्न नमुत् ऑक्सीकार गुण सा पिलितुर देख भी मेहकिया मे देखटम लगुन लबादी मेहकिया पुल प्रश्न शुद्रजीवीन भावित अक पादमहमति शुद्रजीवीन भावित इतकोट पोहर निष्पादने सदा रासायनिक पोहर पेदा काबनिक पोहर अभी हेमोम कथा कंपोस्ट अभी शुद्रजीवीन जीर्ण क्रियावली तमें प्रयोजन का काबनिक पौरा पावचिक इलाट बी आहार परपूरक निष्पादने सदा अनिवार्य आहार परपूरक तीन बिम्मल ईस्ट विटमिन बी ट्वेल्व मेव हदि शुद्रजीवीन भावित करना ए सह बी अनिवार्य बीयुत सी तृतीय जलपीड़िपाद किरी विष सहित काबनिक संयोगी वत्किरी संग तृतीय जलपीडियम किरी अभी कैटिकारक अतिशोषण विद्युत खांड प्रेरणय रिवर्स ऑस्मोसिस पशु आश्रुति वगे क्रमतम पावित करें सी एन विधि अपने पिलितुर देख कार्बोहाइड्रेट दाहत्तिन प्रश्ने अभी गुड़ मास धारण कार्बोहाइड्रेट कार्बोहाइड्रेट नाइट्रोजन तीन नाइट्रोजन ने सी एच ओ की संयोग तुन इतने ग्लूकोज पेनरस वेडिम स्वाभाविक सीनी ग्लूकोज ग्लूकोज द फ्रक्टोज द फ्रक्टोज ऐन देखे अमाइलोपेक्टीन शाक नहीं पोलिसक्राइडी पोतेम तीन अमाइलोपेक्टीन बहुअवैविक दामे विशाल वशे शाकने वीति बीबिन एवा अमाइलोस वलिन विनास्वे ऐना तुन अमाइनोपेक्टीन यानु शाकने पोलिसक्राइडे की अरे मैं पोलिसक्राइड अभी दाना मोनोसक्राइड डाइसक्राइड सह पोलिसक्राइड तो मेक दिगुदाम पोलिसक्राइड अब इलांक सरल सीन तब दुटा कुड़ाव जल विच्छेदने कल हेकि जल विच्छेदन बैने नाइट्रोसेल्युलोस हृदय निष्पादने अभी गुड़ा लेकर रोगे दिवल पाविचे नाइट्रोसेल्युलोस पाविचना के आला तीन इलांक दह अटवी प्रश्न एंजाइम संबंध सत्य प्रकाश एंजाइम तकरगन एंजाइम राइट पीएच प्रतिरोधी एम नियमित पीएच आगे अन्नी पीएच आगे अतुलतम एंजाइम क्रियाकरणी एंजाइम इहल उष्णत्व इहल पहाल उष्णत्व प्रशस्त उष्णत्व सीमा एक क्रियाकरण उदाहरण के शरीर एंजाइम शरीर उष्णत्व क्रियाकरण तो इहल पहाल की सीमा मिथन दीला देख नवे तुंगिने एंजाइम कार्बोहाइड्रेट हो प्रोटीन भी है एंजाइम के अन्य अनिवार्य प्रोटीन कार्बोहाइड्रेट कवदावत एंजाइम बहु एंजाइम प्रतिक्रिया विविध अतुर निष्पादन निपदवाय अतुर निष्पादन हदने का पीहमे का की गने गने नै
එහෙනම් පස්වෙනි එක සමහර එන්සයිම වල ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට කෝෆැක්ටර් එක එහෙම නැත්නම් සහ සාධකය කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ සමහර එන්සයිම වලදී. හරිද? එහෙනම් මෙතන ඔයගොල්ලන් බලගන්න some enzymes require the addition of another non-protein molecule to function as an enzyme. එන්සයිම එක දිර් ක්‍රියා කරන්න ප්‍රෝටීන නොවන වෙනත් අණුවක් තියෙන්න ඕනේ. ඒකට තමයි අපි කෝෆැක්ටර් එක කියලා කියන්නේ නේ. එහෙනම් උත්තරේ හරි. මොන හාහා පුරා කියලා ඉස්සෙල්ලම හම් වෙන ගාන 19 වෙනි ප්‍රශ්නයක නිකන් මෙවර පස්සේ තමයි ඒක හම්බුනේ. රෝදයක් තියනවලු. රෝදේ අරය සෙන්ටිමීටර 20ක්ලු. මේක බයිසිකලේ පැදයාමේදී රෝදේ වට 2500ක් කරකිනවලු. මෙහෙම මෙහෙම 2500ක් කරකිනවලු වට. බයිසිකලේ පැද ඇති දුර කොපමණද? හරි. දැන් එක වටයක් කරකිනොත් කොච්චර දුරක් යනවද බලන්න. පරිධියේ දිගටන යන්නේ පරිධියේ දිගේ ප්‍රමාණයට නෙවෙයි එක වටයක් කරකිනකොට යන්නේ. එහෙනම් c සමාන 2πr දාපුවම පරිධියේ දිග හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ එක වටයක් කරකිනකොට යන දුර. එතකොට c සමානයි 2π කියලා අපිට කියන 3යි කියලා ගන්න කියලා r 20යි සෙන්ටිමීටර වලින් තියෙන මීටර කරන්න 10 2 දෙකෙන් වැඩි කරන්න ඕනේ. එතකොට 1.2 මීටර. එක වටයක් කරකිනකොට මීටර 1.2ක් යනවා. ඔන්න ඔය කතාව. එහෙනම් වට 2500ක් කරකිනකොට ඒ වගේම 2500ක්. එහෙනම් 2500 වාරයක් 1.2. 2500 වාරයක 1.2 3000යි මීටර. උත්තරේ 3. හරි. 20 වෙනි ප්‍රශ්නේ. මෙන්න මෙහෙම කාඩ්බෝඩ් එකක් තියෙනවලු. මේකේ දිග 16යි පළල 12යිලු. දෙපැත්තෙන්ම සෙන්ටිමීටරේ සෙන්ටිමීටරේ කෑලි ඉවත් කරනවලු පෙට්ටියක් හදාගැනීමේ අරමුණ. එතකොට මෙතනින් සෙන්ටිමීටරයක් අයින් වුණා, මෙතනින් සෙන්ටිමීටරයක් අයින් වුණා. මෙතනින් නම් මෙතනට දිග 14යි. එහෙනම් පළල ඕ දිග කියන්නේ මේ පැත්ත 14ක් වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන 12යි. මෙතනින් සෙන්ටිමීටරයයි මෙතනින් සෙන්ටිමීටරයයි ගැව සෙන්ටිමීටර දෙකක් අයින් වෙනවා. එතකොට මැද දිග 10යි. එහෙනම් දිගයි පළලයි 10යි 14ක් වෙනවා. ඊට පස්සේ මේ කෑලි උඩට නමන නිසා ඝනකම සෙන්ටිමීටරයක් වෙන්න ඕනේ. එතකොට මේකේ පරිමාව කියන්නේ දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. එතකොට දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස 14 වාරයක් 10 වාරයක 140යි ඝන සෙන්ටිමීටර වලින් උත්තරේ තියෙන්න ඕනේ උත්තරේ 2. 21 වෙනි ප්‍රශ්නේ. දී ඇති ඛණ්ඩාංක භාවිත කරමින් පහදු Google සිතියමේ AB පිටුම් දෙක අතර ඍජු දුර. මේකේ ඍජු දුර අහනවා. ඍජු දුර කියන්නේ මෙතන A මෙතන B මේ දෙක යාකර ගත්තට පස්සේ ඔයගලන්ට පේනවා මෙහෙම ඍජු කෝණී ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒතර මෙතන පාඨාංකය 10යි. මෙතන හම්බෙන පාඨාංකය මෙතන තමයි ඍජු කෝණය හැදෙන්නේ. ඒතර මෙතන පාඨාංකය 3යි. 10ෙන් 3ක් අඩු වුණාම මේ උස 7යි. වෙනස 7යි. ඒතර මෙතන අගය 5යි. මෙතන අගය 25යි. මෙතන ඇවිල්ලා 29යි. ඒතර 29 මෙතන 5ක් අයින් වුණාම මේ දිග එනවා 24ක්. මේ දිග 24යි. මේ දිග 7යි නම් මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් නිසා මේක කර්ණය මේක බද්ද පාද දෙක. එහෙනම් මෙතනදී අපිට පයිතගරස් ප්‍රමේය පාවිච්චි කරන්න පුළුවන්. පයිතගරස් ප්‍රමේය දාපුවම AB වර්ගය සමානයි මෙතන 7 වර්ගය දන මෙතන 24 වර්ගය. ඉතින් මේක සුළු කරලා පස්සේ 25 කියලා එන උත්තරේ කිලෝමීටර වලින් තියෙනෝනේ නම් පිළිතුර 3. අතරම අපිට මේක මේ පරිමාණය එච්චරම අදාළ වෙන්නේ නැහැ මෙතනදී මොකද එක කොටුවකින් එකකට එකක් යන නිසා. 1 mm එක කොටුවක් යනකොට කිලෝමීටර එකක් කියන එක. කියන්නේ මෙතන කිලෝමීටර නම් 24යි. මෙතන කිලෝමීටර නම් 7යි කියන එක. ඒකයි ඒකේ තේරුම. ඊට පස්සේ මේක ලොකු ප්‍රශ්නයක් නේ. මේක පේනුමට මෙහෙම තිබ්බට මේ දැල්පන්දුවක්ලු. මේ දැල්පන්දුව මෙහෙම දාපුවම මෙන්න මේ පතේලු දැල්පන්දුව ගමන් කරන්නේ. ඒ පතේ ඇවිල්ලා මෙන්න මේ සමීකරණය ෆලෝ කරනවලු. එහෙනම් මේ ඉහළම ලක්ෂයේ කීයද කියලා අහනවා. එතෙන්දී x ගේ අගය 4. ඉතින් x ගේ අගය දීලා තියෙනවා නම් අහන්නේ මේ y. x දීලා y අහනවා කියන්නේ x ට 4 නිකම්ම මෙතනට ආදේශ කරන්න තියෙන්නේ. මේ x වෙනුවට 4 ආදේශ කරා. මේක සුළු කරාට පස්සේ ඔයගලන්ට උත්තරේ 10යි කියලා ඒකක වලින් උත්තරේ තියෙනවානේ. එහෙනම් පිළිතුර 2. 23. ඉතින් මේකේ ලොකු කතන්දරයක් කියන පේසාලෙලු අරවලු මේවලු ගොඩක් කතන්දර. ඉතින් මේක කියවුවම අපිට තේරෙන්නේ මෙතන මුහුද තියෙනවා. මෙතන ගොඩබිමේ තලක් තියෙනවා.
මේ මුහුදේ මේ A කියන පොයින්ට් එකේ ඉඳන් මීටර 1800ක් යටින් තෙල් නිධියක් තියෙනවා. එතකොට A කියන පොයින්ට් එකේ ඉඳන් මේ මේ මෙයාලා ඉන්න තැනට මීටර 650ක දුරක් තියෙනවා. ඉතින් අපිට අහනවා මෙතන ඉඳන් හාරන්න පටන් ගත්තොත් මේ පොළවේ සාගරයේ මට්ටමේ සිට කොච්චර ඇන්ගල් එකකින් හැරිලා හාරගෙන යන්න ඕනේද කියන එක තමයි මෙතන අහන්නේ. නම් මෙතන තීටා නම් මේ තීටා කෝණය හොයලා කියන්න කියලා මේගොල්ලෝ කියන්නේ. කොහොමද මේක හොයන්නේ? සම්මුඛ පාදය මේ තීටා කෝණෙත් එක්ක බලනකොට මේක ඍජු කෝණයක්. මේ මෙතන ඍජු කෝණයක්. මේක ඍජු කෝණ ත්‍රිකෝණය. මේ A පොයින්ට් එකේ තමයි ඍජු කෝණය තියෙන්නේ. මෙතන එහෙනම් ඍජු කෝණ ත්‍රිකෝණයක්. මෙතන tan සම්බන්ධතාවය ගේන්න පුළුවන්. මොකද මේක සම්මුඛ පාදය. මේක ඇවිල්ලා බද්ධ පාදය. සම්මුඛ පාදයේ බෙදින් බද්ධ පාදය tan theta සමානයි සම්මුඛ පාදයේ බෙදින් බද්ධ පාදය. සම්මුඛ පාදයේ 1800යි බද්ධ පාදයේ 650යි. දැන් theta ගන්න theta සමානයි tan inverse 1800 බෙදින් 650. උත්තරේ 1 24ට යනවා. xy විචල්‍ය වෙන ආකාරය දක්වලා තියෙන ප්‍රස්තාරික ප්‍රස්තාරයේ ලකුණු කරලා තියෙන විදිහට කොමන සමීකරණයේ මේ විචල්‍යයන් හොඳින්ම පෙන්වනවද? ඉතින් මේක බැලූ බැලමට ළමයට ටක් ගාලා ඔළුවට එන්නවනේ මේක y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්තාරයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක බැලූ බැලමට අනුක්‍රමණය m අනුක්‍රමණය ඇවිල්ලා මෙහෙට තිබ්බොත් ධනනේ. එක පැත්තකට ධන. දැන් මේ තියෙන විදිහට අපි කියන්නේ ඍණ අනුක්‍රමණයක් තියෙනවා කියලා නේ. එහෙනම් මෙතනින් ඕගලන් පිළිතුර 1 සහ 4 කියන දෙක අයින් කරන්න පුළුවන්. 1යි 4යි අයින් කරන්න පුළුවන්. හරිද? එතකොට ඍණ තියෙන අනුක්‍රමණය y සමානයි ඍණ 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 කියලා අන්න ඒව ගන්න පුළුවන් අපිට උත්තර විදියට. ධන c ධන c ආකාරයනේ. දැන් c කියන්නේ අන්තඃඛණ්ඩයනේ. අන්තඃඛණ්ඩය කියන්නේ ප්‍රස්ථාරයේ y අක්ෂය කපන තැනනේ. එහෙනම් එතන 5යි. එහෙනම් c කෑල්ල 5ක් තියෙන්න ඕනේ. එතකොට අපිට මෙතනින් තුන්වෙනි එක අයින් කරන්නත් පුළුවන්. එතකොට අපිට ඉතුරු වෙන්නේ 2 සහ 5 කියන උත්තර දෙක විතරයි. 2 සහ 5 කියන උත්තර දෙක විතරයි. එතකොට බලන්න ඕනේ දැන් අනුක්‍රමණය මොකක්ද කියලා හරියට හොයාගන්න ඕනේ. අනුක්‍රමණය හොයන්න මෙන්න මෙහෙම මෙතන පොයින්ට් එකයි. නිවැරදිව කියව ගන්න පුළුවන් පොයින්ට්ස් කීපයක් තෝරගත්තා මෙතනයි. ඒ දෙක යා කරපුවම මෙන්න මෙහෙම ඍජු කෝණ ත්‍රිකෝණයක් හදාගත්තම මෙතන ආගේ 5යි මෙතන ආගේ 1යි එහෙනම් වෙනස 4යි. මෙතන ආගේ බිංදුවයි x වල බිංදුවයි මෙතන x වල ආගේ 6යි. අයම් බිංදුව ගේම මේක 6යි. එහෙනම් සම්මුඛ පාදයේ බෙදින් බද්ධ පාදයේ tan m සමානයි සම්මුඛ පාදයේ 4යි බද්ධ පාදයේ 6යි. ওই දෙක බෙදපුවම 2 බෙදීම 3යි. අනුක්‍රමණය අනිත් පැත්තට තියෙන හින්දා මේක ඍණ විදියට ගන්නවා. එහෙනම් ඍණ 2 බෙදීම 3යි x ධන 5. උත්තරේ 2. 25 26 ප්‍රශ්න දෙකට මෙන්න මේ පිරමීඩේ පාවිච්චි කරන්න කියලා තියෙනවා. ඊජිප්තුවේ ගීසා පිරමීඩයක්ලු පිරමීඩේ හතරැස් පාදම හතරැස්ලු 230යිලු එක පැත්තක්. එහෙනම් මේ පැත්ත 230යි 230 කියන්නේ එහෙනම් හරියට මේ ඇලෝස 273 මෙතන සෙන්ටර් පොයින්ට් එක ටච් කරනකොට මේ දෙපැත්ත 115 ගානෙ බෙදෙන්න ඕනේ. එතකොට මෙතන මේක කර්ණය කරගත්තොත් මේක මැදින් මෙහෙම ඉරක් ගියොත් මැද්දට මෙතනින් ලම්භකයක් ගහපුවාම මෙන්න මේ උස H නම් මේ උස H නම් මේක L කර්ණය නම් මෙන්න මේ දෙක හම්බෙන තැන අංශක 90යි. එහෙනම් මෙන්න මේක ACB කියන එක ඍජු කෝණී ත්‍රිකෝණයක් විය යුතුයි. ඒක ඍජු කෝණී ත්‍රිකෝණයක් නම් AB ගේ පාදයේ දිගේ වර්ගය සමාන වෙන්න ඕනේ AC වර්ගයට සහ CB වර්ගයට. අනිවාර්යෙන් මේ සෙන්ටර් මේ මුදුන ලම්බක උසක් විදියට පහළට යනකොට පාදම ස්පර්ශ වෙන්නේ හරියටම A දිග සමච්ඡේද වෙන තැනින්. එහෙනම් මේ දිග 115යි මේක 273යි. එහෙනම් මේ AC දුර තමයි හොයාගන්න තියෙන්නේ. එහෙනම් ABC ත්‍රිකෝණයට AB වර්ගය සමාන AC වර්ගය දන BC වර්ගය දානවා. AB වර්ගය අපි දන්න 273 වර්ගය. AC වර්ගය දන්නේ දන මෙන්න මේ දිග BC. BC දිග 115ක් විය යුතුයි. 115යි. ඉතින් මේක සුළු කරපුවම අපිට එනවා 247.6ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් 248යි. උත්තරේ 3. 26 වෙනි ප්‍රශ්නේ. පරිමාව. ඉතින් ඇත්තටම මේක අරකට සම්බන්ධත් නැහැ. නිකම්ම අපි දන්නවා කොහොමත් පිරමීඩයක පරිමාව හොයන්නේ 3න් 1යි 4 වර්ගඵලයේ භාරයක් ලම්බක උස. ඉතින් ඒක එච්චර හිතෙහෙදින්න දෙයක් නැහැ. උත්තරේ 2. ආධාරකේ වර්ගඵලයේ භාරයක් ලම්බ උස. ඊළඟට
මෙන්න මෙහෙම ලියලා තියෙන එකක් සිග්මා i ගේ අගේ i ත් අගේ 1 සිට 10 දක්වා වෙනස් වෙනකොට 2xi ධන 5 කියන එක මොකටද තව විදිහකින් ලියවම සමාන වෙන්නේ කියන එකයි මෙතන අහන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේක ලියන්න පුළුවන්. දැන් මෙතන කියන්නේ x වෙනුවට 1 දාන්න, x වෙනුවට 2 දාන්න, 3 දාන්න, 4 මේ විදිහට x වෙනුවට 10ට යනකම් දාන්න කියන. ඉතින් මේ විදිහට දාගෙන යනවා. ඒතොර මේ හැම වෙලේම 5 එක්කුත් එකතු වෙගෙන එන්න ඕනේ. ඉතින් මේ විදිහට 1න් 10 වතාවක් මේක ලියාගත්තට පස්සේ මේ x අගේ විතරයි වෙනස් වෙන්නේ. එතකොට මෙතන 5ව 10ක් එන්න ඕනේ. එහෙනම් 5ව 10ක් එනවනම් 50 එන්න ඕනේ. අගට 50 තියෙන කැලලක් අනිවාර්යෙන් මෙතන තියෙන්න ඕනේ. එහෙනම් මේ දෙකෙන් එකක් නේ. ඊළඟට බලමු මෙන්න මේ කැලල එකතුව මේක එන්න ඕනේ. එහෙනම් සිග්මා මේ දෙකේ ඉලක්කම් පොදුයි. එහෙනම් පොදුයේ කෙලියට ගන්නවනේ. දෙකේ ඉලක්කම් පොදු එලියට ගත්තා කියන්නේ මෙතන i වෙනස් වෙනවා 1 ඉඳන් 10ට. එහෙනම් i 1 ඉඳන් 10ට වෙනස් වෙන කැලල දෙකෙන් වැඩි කරලා 50ක් එකතු කරපුවොත් උත්තරය එනවා. එහෙනම් උත්තරේ 2. ලොකු ප්‍රශ්නයක්. මේක එන්නේ මං හිතන්නේ කම්පියුටර් සයන්ස් පැත්තේ ප්‍රශ්න ICT කැලල ටිකෙන් එන ටිකක් මේ තියෙන්නේ. දැන් අතර බයොලොජි පැත්තෙන් කතා කරා. ඊට පස්සේ නිෂ්පාදන පැත්තෙන් පොඩ්ඩක් තිබ්බා ප්‍රශ්න කීපයක්. ඊට පස්සේ ගණිතය පැත්තෙන් තිබ්බා. දැන් ඇවිල්ලා තියෙන ICT කැලලට. එතකොට මෙතන control unit එක computer එක ALU එක නැත්නම් arithmetic and logical unit එක ඊට පස්සේ memory register එක ඊට පස්සේ central processing unit එක. ඉතින් මේ හතරම මේ central processing unit එකේ ප්‍රධාන කොටස් තමයි මේ note එකේ තියෙන ඕගොල්ලන්ගේ මේ තුන්දෙනා CPU එකේ කැලි. එහෙනම් ඒ අනිවාර්යෙන් හරි. ඒක පරිශීලකව බහුකාර්ය මෙහෙම පද්ධතිය සඳහා MS උදාහරණ මේ තියෙන ඒක පරිශීලකේව MS DOS උදාහරණේ MS DOS හරි ඒක පරිශීලකයි බහුකාර්ය මෙහෙම පද්ධතියක් වෙන්නේ නැහැ මේ තියෙන උදාහරණ අනුව නම් එහෙනම් B එන්නේ නැහැ එහෙනම් C හරිද බලමු RAM එක ධාරිතාව පරිගණකේ කාර්යක්ෂම අනිවාර්යෙන් RAM එක හොඳට තිබ්බොත් තමයි ඕගොල්ලන්ගේ පරිගණකේ තා හොඳින් වැඩ කරන්නේ RAM එක හොඳ ස්පීඩ් එකක් වෙන්න ඕනේ note එකේ තියෙනවා එහෙනම් A හා C විය යුතුයි පිළිතුර 4 30 අපි දැන් සෑහෙන දුරක් ඇවිල්ලා ඉවරයිනේ 30 පරිගණකයක් ඇරමුම් ක්‍රියාවලියේදී පටන් ගන්න ඕන කරපු ගමම්ම වෙන්නේ මොකද්ද කියලා අහනවා ඔන් කරපු ගමම්ම මේ එතන උත්තරේ බලපු ගමන් කෙනෙක්ට කියන්න පුළුවන් ඔන් කරනවා ආරම්භුම් කියන්නේ ඔන් කරනවා නම් උත්තරේ power on self test post එකක් තමයි වෙන්නේ ඉතින් මෙතන කියලා ගත්තා නම් ඒකත් ඔයගොල්ලන් බලාගන්න පුළුවන් නැත්නම් කපටි වෙලා උත්තරේ ගන්නත් පුළුවන් ඉස්සෙල්ලාම ඔන් වෙලා කරන දේක් තමයි ඊළඟට ගන්න තියෙන්නේ නේද උත්තරේ 5 ඊළඟට Microsoft Word වලදී සෑම පිටුවකම පහල කතෘගේ නම හරි මොනවා හරි විස්තරයක් මෙතන නම් කියන නම කියලා සඳහා භාවිතා කරනවා පහලින් දානවා නම් footer ඉහලින් දානවා නම් header ඉහලින් දානවා නම් header එකක් පහලින් දානවා නම් ඕනේ footer එකක් හරිද word.arts කියන්නේ වචන වෙනස් කරන වෙනස් කරන එක bookmarks කියන්නේ ඒ වගේ වෙනම මොනවා හරි තැනක සම්බන්ධතාවයක් තියාගන්න එක ඊට පස්සේ comments ලියනවා නම් ඒව වෙනම review වල ලියන්න පුළුවන්. එතකොට මෙතන පහලින් කියන කොටත් මේ අදහස එන්න ඕනේ footer එකක් ගැන තමයි මේ කියන්නේ කියලා. එහෙනම් පිළිතුර 2. right. word process කරනකොට මුදුකංග වම්පෙළ ගැසීම වමට left align කරන්න ඕනේ. ඊට පස්සේ increase indent කරන්න ඕනේ. ඊට පස්සේ numbering කරන්න ඕනේ මේ icon. ඉතින් left align. මේ තියෙන left align දෙකක් තියෙනවා. එතස ඉන්ඩන්ට් ඉන්ක්‍රීස් මේ තියෙන ඉන්ඩන්ට් ඉන්ක්‍රීස් මේ තියෙන ඉන්ඩන්ට් ඩික්‍රීස් එහෙනම් ඉන්ඩන්ට් එහෙනම් අනිවාර්යෙන් දැන් ඕගොල්ලන්ට උත්තරේ ඇවිල්ලා තියෙන උත්තරේ 3 කියලා නේ නම්බරින් නම් මෙතන හරි ඊළඟට පැතුරුම්පත් කෝෂයක් මේ කියන්නේ Excel sheet එකක් ගත්තොත් spreadsheet එකක් ගත්තොත් සම්පූර්ණයෙන්ම සමහර ඒවා තියෙනවා දැන් මේක මේ කොටු පොඩි මේක වැඩියෙන් අපි type කරන්න ගත්තොත් ඒක අර පෙන්වන්නේ පොඩි කැලලක් විදියට. ඒතර ඒක සම්පූර්ණයෙන්ම බලා ගන්න ඕන නම් අපි කරන්න ඕනේ මෙන්න මෙතන ඔයගොල්ලන් තියෙන wrap text කියලා. මෙන්න මේ wrap text දුන්නාම මේ කොටුවට ඒකේ තියෙන එක සම්පූර්ණයෙන්ම පෙන්නවා. එහෙනම් wrap text තමයි උත්තරේ.
ඊළඟ පැතුම්පත් කෝෂයක වර්තමාන දිනේ පමණක් පෙන්වීමට භාවිතා කළ හැකි. දැන් අද දිනේ පෙන්වන්න කියලා. අද දිනේ පමණක් පෙන්වන්න කියලා කොහොමද ගන්නෙ? equal today equal today equal today ගහපුවම පෙන්වන්නේ අද දිනේ තමයි. හරි. ඊළඟට යමු අපි 35 වෙනි ප්‍රශ්නෙට. ප්‍රසන්ටේෂන් එක. Microsoft ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කරනකොට slides වල ඔක්කොම ටික එකවර බලා ගන්න ඕනේ. slide ටික එකවර බලා ගන්න නම් අපිට තියෙන මොකද්ද view එක? slide sorter කියන option එකට ගියා නම් ඕගලන් බලා ගන්න පුළුවන් මේ slides ටික ඔක්කොම එකට තියෙනවා. හරි. ඉතින් හරිම සරලයි. මේවා ලොකු දේවල් නෙවෙයි. S2 පියාගෙන ගහන්න පුළුවන් MCQ ටිකක් තමයි මේ සැරේ වෙලා තියෙන්නේ දරුවෝ. 36 වෙනි ප්‍රශ්නට යමු. 36 වෙනි ප්‍රශ්නට ගියපුවම තියෙන්නේ PowerPoint එක එක කතාවකින් ඊළඟ කතාවට මේ ස්ලයිඩ් මාරු වෙනකොට එක ස්ලයිඩ් එකකින් ඉඳන් අනිත් ස්ලයිඩ් එකට යද්දී හරි මෝෂන් ඉෆෙක්ට් යෙදීමට භාවිත කළ යුතු විශේෂාංගය. ඉතින් මාරු වෙන්නනේ මාරු කරන්නනේ යන්නේ මාරු කරනවා කියන්නේ ට්‍රාන්ස්ෆර් එකක්නේ. ඉතින් එහෙනම් මේක තියෙන්නේ ට්‍රාන්සිෂන්ස් ඇතුලේ තමයි මෙන්න මේක තියෙන්නේ නේ. ඉතින් ඉන්සර්ට් කරලා හරියන්නේ නැහැ ස්ලයිඩ් ඩිසයින් වල තියෙන ස්ලයිඩ් එකේ හැඩතල වෙනස් කරන ඒවා. ඇනිමේෂන් කියන්නේ ස්ලයිඩ් එක ඇතුලේ විවිධ ද්‍රව්‍ය වෙන වෙනම පෙන්වන්න අපි පාවිච්චි කරන ඒවා තමයි ඇනිමේෂන් කියන්නේ. එහෙනම් ස්ලයිඩ් එක වෙන එකකට මාරු කරද්දී වෙනසක් පෙන්වන්න ඕන ස්ලයිඩ් ට්‍රාන්සිෂන් එකකට තමයි අනිවාර්යෙන් යන්න ඕනේ. මේ ට්‍රාන්සිෂන් කියන ටැබ් එක එහෙනම් උත්තරේ 3. 37 මේ අතරින් වැරදි ප්‍රකාශය කුමක්ද? ඉතින් වැරදි ප්‍රකාශන යහන්නේ ඉස්සෙල්ලා අපි එකින් එකට බලාගෙන SMTP යනු ඊමේල් සම්ප්‍රේෂණය සඳහා මේල් සර්වර්ස් භාවිත වන සංනිවේදන ප්‍රෝටෝකෝලයක්. SMTP එක නෝට් එකෙත් ඒ විදිහටම කියලා තියෙනවා. එතනින්ම තමයි මේ වාක්‍ය ගන්නත් ඇත්තේ. ඊට පස්සේ මේක බලු බැලමට ඔයගලන්ට තේරෙනවා මේ වගේ IP ඇඩ්‍රස් එකක් තමයි මේ තියෙන්නේ කියලා. ඊට පස්සේ Google Chrome, Mozilla Firefox වගේ ඒවා ඇවිල්ලා web browsers නේ web එක browse කරන්න පාවිච්චි කරන search engines. හරි. ඊට පස්සේ මේක DOINATS යන URL එකක් තමයි ඒක නේද? ඉතින් අපි ඒක සරල දේවල් නේ. ඒතකොට අපි ඒක දන්නවා. HTTP මගින් පෙන්නන්නේ නම් දරුවෝ Hypertext Transfer Protocol. බලන්න මේක වචනයන් නිසා ඔයගොල්ලන්ගේ උත්තරේ වැරදීම හැකියාවක් තියෙනවා නේ. මෙතන තියෙන telecommunication, මෙතන තියෙන transfer. ඒ නෝට් එක හරියට කියවන් ගියා නම් S2 පියාගෙන ඔයාලට මේකට උත්තරේ පහ කියන එක ගන්න පුළුවන්කම තිබ්බා. උත්තරේ පහ. ඊළඟට සයිබර් හිංසනය පිළිබඳ පහත ප්‍රකාශයලක බලන්න. මේක නම් ඇත්තටම නිකන් හිතුවත් කමක් නැහැ. හිතලා ගහන්නත් පුළුවන්. මිනිසුන් නින්දාවට පත් කරන හෝ හානි කිරීම හෝ හිරිහැර කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණයේ චේතනාන්විතව භාවිතා කිරීම සයිබර් හිංසනය. ඔව්. අනිවාර්යෙන්. මිනිසුන් හිංසනයක් කරනවා නම් ඒක ඩිජිටල් අවකාශය හරහා කරනවා නම් ඒක සයිබර් හිංසනයක් තමයි. සයිබර් හිංසනයේ පුද්ගලිකයේ මානසික චිත්ත වේග හෝ ශාරීරික යහපැවැත්ම කෙරෙහි බලපෑම ඇති කළ හැකි අනිවාර්යෙන්ම මිනිසෙකුගේ මානසික ඒකාග්‍රතාවය මිනිසෙකුගේ පෞෂයට හානි කරන්න පුළුවන් මේ සයිබර් හිංසනය හරහා අද සමාජයේ වගේ දේවල් අපිට ඕනේ තරම් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. සයිබර් හිංසන අපරාධයක් නතර ඒට එරෙහිව ක්‍රියාත්මක වෙන නීති. නීති තියෙනවා ලංකාවේ. මේ තියෙන සයිබර් ක්‍රයිම් ලෙජිස්ලේෂන් අප්ඩේට් එක. එතකොට මේ වෙබ්සයිට් එක ගියා නම් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මොනවද මේකේ තියෙන නීති රාමුව කියලා. එහෙනම් ABC සියල්ලම උත්තරය 5. හරි. දැන් තමයි අපි සූදානම් වෙන්නේ අවස්ථಿತಿ ගුණය සහ මේ මෙතනින් මහර ෆිසික්ස් වල ගණන් ටික. බලන්න ෆිසික්ස් වල ගණන් එන්න පටන් ගන්නේ 39 දී. උපරිම ගියත් ප්‍රශ්න 10ක් වගේ තමයි ගණන් තියෙන්නේ. ලොකු ගණන් මේ සැරේ ඇවිත් නැහැ. නමුත් ආවනම් තියෙන්නේ මේ වගේ ප්‍රමාණයක්. ඉතින් එතකොට හිතන්න කොච්චර ලේසිද මේ සැරේ පේපර් එක. මේ වෙනකොට 39ක් ගහ ගන්න පුළුවන්කම තිබ්බ කියන්නේ ගොඩ ඉතින්. 35ක් අඩු ගානේ නේ. අවස්ථಿತಿ ගුණය. අවස්ථಿತಿ ගුණය කියන්නේ I වාරයක් I සමානයි අවස්ථಿತಿ ගුණය I ඉනර්ෂියා කියන එක. ස්කන්ධේ වාරයක් AA ස්කන්ධවලට තියෙන ලම්බ දුරේ වර්ගය. එතකොට ඒකයි මෙතනින් මේ අදහස් කරන්නේ එක එක් ස්කන්ධය අරගෙන ඒකට තියෙන ලම්බ දුර සලකන ලක්ෂයක සිට ඇති ලම්බක දුරේ වර්ගය. එතකොට ඒ වගේ ඔක්කොගේම එකතුව තමයි අවස්ථಿತಿ ගුණය කියලා මෙතන ගණන් කරලා ගන්න අපි. එතකොට ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් බලන්නේ ලම්බක දුර මීටර් වලින් බලන්නේ. එහෙනම් දුරේ වර්ගය කිලෝග්‍රෑම් මීටර් වර්ගය. උත්තරේ 2. මෙතන යමු 40.
පහත ඒවායින් දෛශිකයක් නා දෛශිකයක් කියලා කියන්නේ මොකද්ද පුතේ විශාලත්වයක් තියෙන්නත් ඕනේ දිශාවක් තියෙන්නත් ඕනේ මේ දෙකම තියෙන්න ඕනේ එතකොට ව්‍යාවර්තයක් ව්‍යාවර්තයක් කියන්නේ මොකක් හරි එක මෙහෙම කරකවනකොට මෙහෙම කරගෙනකොට ආයතන වාහනික ස්ටියරින් එක මෙහෙම කරකවනකොට ව්‍යාවර්තයක් කියන්නේ ටෝක් එකක් නේ එතකොට බලයක් එනවා ඒකට දිශාවකුත් තියෙනවා නේ දෙකම තියෙනවා එහෙනම් ව්‍යාවර්තය දෛශිකයක් නේ එහෙනම් එක වෙන්න බෑ උත්තරේ රේඛීය ත්වරණය දැන් වාහනයක් මෙහෙම යන්න පිකප් කරනවා නේ පිකප් කරනවා කියන්නේ ත්වරණය කරනවා නේ අර ත්වරණය කරනකොට ඒ පැත්තට බලයක් යෙදෙනවා ඒ පැත්තට චලනයකුත් සිද්ධ වෙනවා නේ ඒ පැත්තට බලයකුත් යෙදෙනවා ඒ බලයේ විශාලත්වය අනුව චලනයකුත් සිද්ධ වෙනවා නේ එහෙනම් රේඛීය ත්වරණයත් දෛශිකයක් එහෙනම් උත්තරේ දෙක වෙන්න විදියකුත් නැහැ කෝණික ත්වරණයත් ඒ වගේ තමයි. දැන් රේඛීය ත්වරණය ඒ වගේ නම් මෙහෙම කැරකෙනකොට මොකක් කරන්නේ? අපි තමයි රෝදයක් කියලා. රෝදයක් මෙහෙම වේගෙන් කැරකෙන්න යනකොට කෝණික ත්වරණය යනි අගයකින් විශාලත්වයකුත් තියෙනවා. ඒකේ දිශාවට තමයි කැරකෙන්නේ. එහෙනම් ඒක එහෙමයි. ඒතකොට ඒකත් දෛශිකයක් තමයි. හතරවෙනි එක කෝණික ප්‍රවේගය. ඉතින් කෝණික ත්වරණය එහෙමනම් කෝණික ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයනේ කෝණික ත්වරණය කියන්නේ. එහෙනම් කෝණික ප්‍රවේගයත් දෛශිකයක් එහෙනම් පුතේ S2 පියාගෙන උත්තරේ 5 කෝණික සංඛ්‍යාතය සංඛ්‍යාතය කියන්නේ මොකද්ද වස්තුවක භ්‍රමණ ශීඝ්‍රතාවය මනින් ලබන්නේ භ්‍රමණ සංඛ්‍යාතය නම් වූ රාශියෙනි ඒකීය කාලයක් තුළ වස්තුව භ්‍රමණය වන වට ගණනට දිශාවක් තියෙනවා වට ගණන හැව වට ගණන 5යි මේ පැත්තට වට 5යි අර පැත්තට වට 5යි එහෙම එකක් නැහෙනේ කොහෙට හරි කමන්නේ වට ගණන කියන්නේ එක කාලයකදී තප්පරයකට වට 50යි. එතකොට ඒකට දිශාවක් කියන්න බෑ. හරි. එතකොට උත්තරේ වෙන්නේ කෝණික සංඛ්‍යාතය. ඒක අදීශ රාශියක්. උත්තරේ 5. 41. මෝටර රථ එන්ජිමක් තප්පර 15ක් තුලදී කෝණික ප්‍රවේගය 800 සිට 3200 RPM revolution 7000 rounds per minute මිනිත්තු වල කොච්චරද? ඒකාකාර ශීඝ්‍රතාවයකින් වැඩි කරන ලදී. එන්ජිමේ කෝණික ත්වරණය කොපමණද කෝණික ත්වරණය මෙතන අපිට තියන්න කියන්නේ උත්තර බලන්න පුතේ යුනිට්ස් එක තියෙන්නේ යුනිට්ස් තියෙන්නේ RPM per minute එහෙනම් RPM අපි ආයේ වෙනස් කරන්න ඕනේ නැහැ 3200 වැඩි වෙනවා 800 ඉඳන් කොච්චරකින් වැඩි වෙනවද 2400කින් වැඩි වෙනවා වෙනවා වෙනස මේ සූත්‍රයට ආදේශ කරන්න තියෙන්නේ ගත වූ කාලයේ තප්පර 15යි තප්පර 15 විනාඩි කරන්න 60ෙන් බෙදන්න ඕනේ ඒතර හතරෙන් එකයි 24 වරක් හතර කියන්නේ 9600යි revolutions per minute per minute හරි ඒතර උත්තරේ 3 කිලෝවොට් 1.5ක වාය සමන යන්ත්‍රයක් දිනකට පැය දෙකයි ආ දිනකට පැය දෙකයි නම් දින 30ක විදුලි පිරවැය දිනකට පැය දෙකයි නම් දින 30කට පැය 60යි මේකේ ක්ෂමතාවය 1.5යි කිලෝවොට් නැත්නම් 1.5 වාරයක් 60 90යි කිලෝවොට් අවර්ස් 90 කිලෝවොට් අවර්ස් කිලෝවොට් අවර් එකක් රුපියල් 10යි නම් 90ට රුපියල් 900යි උත්තරේ 3 43 බැටරියක් තියනවලු ඒකේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියනවලු බාහිර ආර්කියන් ප්‍රතිරෝධය සම්බන්ධ කරලා තියනවලු බැටරිය මගින් I ධාරාවක් එළියට දෙනවලු R හරහා වෝල්ටියතා සම්බන්ධ සමීකරණ. ඉතින් පුතේ මේක ඇතුලේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා නම් E කියන විද්‍යුත් ගාමක බලය වෝල්ටේජ් එක මෙලියට දෙන්න බෑ. මේ ගලන ධාරාව IR ප්‍රමාණයි simple R ප්‍රමාණයක් මෙතනදී හානි වෙනවා. එහෙනම් E ගෙන් I simple R ප්‍රමාණය අඩු කරාට පස්සේ තමයි මෙතනින් එලියට එන අගේ එන්නේ. E ඍණ I simple R තමයි මේ දෙකලවර විභවාන්තරය වෙන්නේ. ඒක සමානයි මේක හරහා විභව වැටීම v සමානයි ir දාපුවම i වාරයක් කැපිටල් r ට ඒක සමාන වෙනවා. ඉතින් ඒ අගය අපිට කියනවා මේ දෙකලවර වෝල්ටියතාවයේ vr ලු. එහෙනම් මේකෙන් එළියට එන එක vr vr සමාන වෙනවා e ගෙන් i ඍණ සිම්පල් මේ e ඍණ i සිම්පල් r ට ඒක සමාන වෙනවා මේක හරහා වැටෙන විභවාන්තරයට IR ට එහෙනම් පුතේ VR සමානයි IR ට VR සමානයි E ඍණ IR ට E ධන IR ට වෙන්න විදියක් නැහැ මොකද කරන්ට් එක මෙතනින් එළියටයි එන්නේ ඒ නිසා A B උත්තරේ 4 රූපය දැක්කන පරිදි ඝර්ෂණය රහිතයි යන්නාරේ කියනවා ඝර්ෂණයක් නැහැ කියනවා එහෙනම් අදින දිශාවට තමයි යදෙන්නේ
තැබුම් නොයදෙන සැහැල්ලු තන්තු තන්තු යදෙන්නේ නැහැ. එතකොට ඒක ඇතුලේ ශක්ති වෙනස්කම් නම් මන මොනවත් වෙන්නේ නැහැ. කිලෝ 4 කිය කිලෝ 2 එක කුට්ටි දෙක සම්බන්ධ කරලා ස්කන්ධයේ කිලෝ 2 වෙන කුට්ටියෙන් 12ක් දාලා අදිනවලු. අපි මේ දෙක වෙන වෙනම ගත්තොත් කිලෝ 4 ගත්තොත් එයා ඇදෙන්නේ T කියන ආතති බලයෙන්. අපි ආතති බල ලකුණු කරන්නේ මෙහෙමනේ. T කියන ආතති බලයෙන් තමයි මෙයා ඇදෙන්නේ. මෙහෙට ඝර්ෂණ බල මොනවත් නැහැ සුමට පෘෂ්ඨයක්. හරි. එහෙනම් මේකට F සමාන M දැම්මොත් අපි හිතමු මෙයාලා මෙහෙට ත්වරණය වෙන්නේ A කියන ත්වරණය කියලා. මොකද බලයක් යොදලා අදින නිසා. එතකොට මෙයාට T සමානයි ස්කන්ධය 4 වාරයක් A. ඔන්න අපේ පළවෙනි සමීකරණේ දෙවැනි එකට අපි දාමු කිලෝ 2ට F සමානයි M දාමු. F කියන්නේ 12යි. මේ පැත්තට තියෙන T බලය 12 රින T සමානයි 2යි. ඒ තොරණයෙන්ම එකම තොරණයෙන් පුදේ පද්ධතියම චලනය වෙන්නේනේ. එකම තොරණයෙන්. එහෙනම් අපි මෙතනට දෙකයි ඒ. ඉතින් මේ සමීකරණ දෙක ගත්තාම එකක ඒ උත්තරකලා ආදේශ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට තියෙන මේ දෙකේ කිනක බෙදුවා නම් ඕගොල්ලන් මේක සුළු කරන් යනකොට T සමානයි 8යි කියලා උත්තරේ එයි. උත්තරේ මොනවද? 8යි නිව්ටන් 4. රයිට්. 45. තඹ කැබැල්ලක් තියනවලු. ඒක හැබැයි සීතල කරලාලු තියෙන්නේ. මේක කාම රුෂ්ණත්වයේ තියෙන ජල බඳුනක් තියනවලු. ඒකට ගෙනල්ලා දානවලු. හරිද? වාජනීය තාප පරිවාරකයි. තඹ වල විශේෂ තාප ධාරිතාව තමයි හොයන්න යන්නේ. දැන් පුතේ මේ වාජනයට සිසිල් කරපු කොපර් කැල්ලක් ගෙනල්ලා දානවා. දැන් මේ වාජනේ තියෙන්නේ කාම රුෂ්ණත්වයේ. තාප පරිවාරකයි. තාප හානියක් නැහැ. काम उष्णते तीन सिसील कम कौद तापे गाँ कौद तापे दी मे जल तापे एरगन तंब तंब विसी तंब उष्णते इक दागन उत्साह इन कोप तापे लागनव जल तापे पीटकनवा इन पीट जल तापे पीटक प्रमाण गण जल स्कंदे ओने जल विशिष्ट तापधारिता ओने जले खालीन तिब्बे काम उष्णते अभी टी वन के लगा मे दिना दिना उष्ण देख विना मैं सिसील कर लें मैं काम उष्णते तीन नमु तवसाने दिना मैं किसी टी फाइनल की उष्णते इन्होंने अवसान उष्णते टी फाइनल जले उष्णते टी वन वाले टी फाइनल वर्ल्ट अडुनवा हरिद टी वन वाले टी फाइनल वर्ल्ट अडुन जले पीट ताप्रमाण මෙයා ලබා ගන්න තාප ප්‍රමාණය කියලා කියන්නේ එයාගේ ස්කන්ධය එයාගේ විශිෂ්ට තාප ධාරිතාව තමයි අපි හොයන්නේ. එයා එතකොට T ෆයිනල් වලට රත් වීම කුයි වෙන්නේ. එයාගේ උෂ්ණත්වය නම් T කොපර් නම් T කොපර් වල ඉඳන් T ෆයිනල් වලට යන්න ඕනේ. එහෙනම් T ෆයිනල් - T කොපර්. එහෙනම් අපිට ජලයේ ස්කන්ධය අවශ්‍යයි, තඹ කැබැල්ලේ ස්කන්ධය අවශ්‍යයි, ජලයේ විශිෂ්ට තාප ධාරිතාව අවශ්‍යයි, සිසිල් කළ තඹ කැබැල්ලේ උෂ්ණත්වය අවශ්‍යයි, T කොපර් पद्धति काम उष्णते लंगावन खाले अपिटोने पद्धति अवसान उष्णते अपिटोने मेहम एक तरे पहा हतली सय पी की वारणमित हतली अधिक कंबियनते एक दिखट नमल तीन तेन देखी मेह विस्साई मेतन विस्साई मेवे दीट दील तीन पॉइंट फाइव दशम हाई टेस्ला प्रमाण न्यूटन एमपी रेट मीटर रेट की श्राव्य दील तीन चुंबक श्रेष्ठ कंबी तुन तुन एंपियर धारा उद्गारण कंबी को मत संप्रयुक्त बल मिथन गोत् मे पी क्यू कोट मत बल याद श्रावे दिशावट मतमाई कंबी धारा गमक सह कंबी तीयन इतोटेतन सैन बिंदु सैन तीट बिंदु आगे सामने बी ई एल सैन तीट वाले तम मे गोयानी इतोट इतना श्रावे නැහැ මොනවත් බලයක් එතනෙ දෙන්නේ නැහැ. නමුත් මෙතන ශ්‍රාවයට ආනතව තියෙන්නේ තිරසට ආනතිය ශ්‍රාවයේ දෙසට තියෙන ආනතිය අංශක 30යි. එතකොට අපි බලමු මේකේ සිරස් සංරචක තිරස් සංරචකයට බලයක් එන්නේ නැහැ. මොකද සමාන්තර වෙන නිසා තිරස් සංරචක සිරස් සංරචකයට බලයක් එනවා. එහෙම වුණොත් අපි ගත්තොත් FBI කියන එක ෆ්ලෙමින්ගේ වමත් නීතිය දැම්මොත් එහෙම मेके चुंबक श्रेष्ठ
චුම්බක ක්ෂේත්‍රය තියෙනවා මේ දිශාවට. එතකොට ඔගලන් බලාගන්න පුළුවන් ක දිශාවකට චුම්බක ක්ෂේත්‍රය තියෙනවා. ඊට පස්සේ ධාරාව උඩාතට යනවා. එහෙනම් තලය තුලට තමයි බලය යන්නේ. ඒකයි මම මෙතන කතිරයක් දාලා ලකුණු කරලා තියෙන්නේ. තලය තුලටයි බල සම්ප්‍රයුක්ත බලය ක්‍රියා කරන්නේ. එතකොට BIL sin θ දැම්මොත් B.5 නිව්ටන් ඇම්පියරයට මීටරයට වාරයක් ධාරාව 3යි. මම එතනම ගත්තා sin 30 කියලා. මොකද සිරස් සංරචකයේ BIL sin 30යි වාරයක් L දිග 20 වාරයක් 10^2. මොකද මේක මීටර කරන්න ඕනේ. ඒකක මේ විදිහට සුළු වෙනවා නිව්ටන් ඉතුරු වෙනවා. මේ විදිහට සුළු කරපම 0.15 නිව්ටන් තලය තුලට. උත්තරය ඊළඟට 48 සැහැල්ලු දුන්නක් තියනවලු. අපිට දුන්නේ මුල් දිග දීලා නැහැ. අපි ඒක L නොට් කියලා ගමු. මීටරයකින් දිග වැඩි කරනවලු. තිබ්බ දිගට වඩා ඔන්න මීටරයක් වැඩි කරා. දැන් දිග 2 මීටර් සම්පූර්ණ දිග. ඒ වෙලාවේ ගබඩා වෙන ශක්තිය ඊලු. ඊට පස්සේ එම දුන්න මීටර් 2ක් දක්වා අදිනු ලැබුව විට තව මේ මුල් දිගට සාපේක්ෂව මීටර් 2 දක්වා අදිනවලු. හරි. මීටරයකින් යද්දා ඊට පස්සේ මීටර් 2 දක්වා අදිනවා. හරි කලින් එතකොට කලින් දිග දීලා නැහැනේ දැන් මෙතන. ඒතොර ඇත්තටම මෙතන 2 තමයි. ඉතින් මෙතන මීටරයක් දක්වා යද්දා ඊට පස්සේ මෙතන ඉඳන් බැලුවාම මීටර් 2 දක්වා යදලා තියෙනවා. ඉතින් සම්පූර්ණ දිගනේ අපි අරන් තියෙන්නේ. ඒතොර මෙතන මීටර් 2 දක්වා යදලා තියෙනවා. හරි. හරි. කසන්දරය ඔකයි. ඒතොර මෙතන වික්‍රියාව කොච්චරද? අවසාන දිගෙන් ආරම්භක දිග අඩු කරලා ආරම්භක දිගෙන් බෙදුවම වික්‍රියාව. වික්‍රියාව 1යි. ඊට පස්සේ මෙතන වික්‍රියාව කියන්නේ අවසාන දිගෙන් ආරම්භක දිග අඩු කරලා 3 L නොට් බෙදීම ආරම්භක දිග L නොට්. එතකොට ඒක 2යි. වික්‍රියාව 2යි. එතකොට දුන්න ගබඩා වෙන ශක්තිය හොයන්නේ භාගයයි KE වර්ගය. එතකොට B අවස්ථාවේදී භාගයයි K. K කියන්නේ දුනු නියතය. KE වර්ගය කියන්නේ වික්‍රියාව. වික්‍රියාව 1යි. K වර්ගය. ඒක E කියලා කියනවා. මෙතන කියනවනේ. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාවට C අවස්ථාවට දැම්මොත් භාගයයි KE වර්ගය කියන්නේ දැන් වික්‍රියාව 2යි. 2 වර්ගය. දැන් අහන්නේ අදන වල විභව ශක්තියට ගබඩාවන විභව ශක්තිය කොහොමද? ඉතින් විභව ශක්තිය කොච්චරක් වැඩි වෙනවද කියලා බලත හැකිනේ. PC අවස්ථාව PE අවස්ථාවෙන් බෙදුවොත් PB අවස්ථාව මේ B අවස්ථාවට සාපේක්ෂව C අවස්ථාවේ. ඉතින් මේ අගයන් දෙකම කැපිලා යනවා. එතකොට C අවස්ථාවේ 2 වර්ගය, බෙදීම 1 වර්ගය, 4 බෙදීම 1යි. උත්තරේ 4 ගුණයක් වෙන්න ඕනනේ. එහෙනම් උත්තරේ 4 ගුණයක් වෙනවා නම් ඒක 4යි E. හරි. එතකොට 4යි E වෙනවා. මොකද මේක වර්ග වලින් වෙනස් වෙන නිසා. වර්ග සම්බන්ධතාවයක් තියෙන නිසා. 49 70 ස්කන්ධයෙන් යුත් මනුස්සයෙක් මීටර 2ක් දිග 5 කිලෝග්‍රෑම් ඒකාකාර දණ්ඩක් තිරසට අල්ලගෙන ඉන්නවලු. කොහොම අල්ලන් හිටියත් තරාදියට මෙයාගේ මුළු බර එන්න ඕනේ. පහළට තියෙන බල සමාන වෙන්න ඕනේ ඉහළට තියෙන බල වලට. සිරස් බල සමතුලිතතාවයෙන් මෙයාගේ බර 700 නිව්ටන්, මේකේ බර 50 නිව්ටන්. 750 නිව්ටන් කියන්නේ මෙතන මුළු බර 75 කිලෝග්‍රෑම් විය යුතුයි. අවසාන ප්‍රශ්නේ රූපසරණ දැක්වෙනකොට සමාන පරිමාණු සමාන ස්කන්ධ සහිත ඝන කුට්ටි තුනක් නොසැලකිය හැකි පරිමාවක් සහිත සැහැල්ලු තන්තු භාවිතයේ තන්තු බරක් නැහැ, තන්තු වල පරිමාවකුත් නැහැ. මේ විදිහට ජල ටැංකියක ඉල්ලලා තියනවලු. තන්තු වල T1 T2 T3 ආතතින් නිවැරදි සම්බන්ධතාවය කුමක්ද? අපි මෙයා ගත්තොත් එකම පරිමාවක් පරිමාව නිසා බර අපි මේ අපි බර ගමු ඉස්සෙල්ල ස්කන්ධේ. එතකොට මෙයාලගේ ස්කන්ධ සමානයි කියනවා. එහෙනම් ස්කන්ධ M1 M2 M3 කියලා ගත්තොත් පහළට තියෙන MG1 MG2 MG3 සමාන වෙන්න ඕනේ. උඩට එන්නේ උඩුකුරු තෙරපුමක් එන්න ඕනේ. පරිමා සමාන නිසා
U සමානයි V rho g. එහෙනම් පරිමා සමාන නිසා V සමාන නිසා U1 U2 U3 කියන මේ තුන් දෙනත් සමාන වෙන්න ඕනේ. එතකොට සිරස් බල සමතුලිතතාවය දැම්මොත් පළවෙනි එකනට ඉහළට දෙන T1 U1 T1 දන U1 සමානයි M1 g. මෙයාට දැම්මොත් T2 U2 මේ දෙක එකතුව සමානයි M2 g. මෙයාට දැම්මොත් T3 U3 එකතුව සමානයි M3 G. Right. Then U1 U2 U3 සමානයි M1 M2 M3 G මේ ටිකත් සමානයි. ඉතින් මේකත් සමානයි මේකත් සමානයි නම් T1 T2 T3 සමාන විය යුතුයි. සමාන විය යුතුයි. මෙතන එක මට්ටමක් පෙන්වලා තියෙනවා. මේ දෙන්න තරමක් ඉහළින් තියෙන්නේ. මෙහා ටිකක් පහළින් තියෙන්නේ. එතකොට ටී වලට බලපෑමක් එනවද කියන එක මෙතනදී ඇත්තටම පීඩනය විතරයි වෙනස් වෙන්නේ. මෙයාලට මෙතන තියෙන ජලකඳේ පීඩණයට වඩා මෙතන තියෙන ජලකඳේ පීඩණයට වඩා මෙතන ජලකඳෙන් එන පීඩණය වැඩි. නමුත් මේක මත පීඩන හැම පැත්තෙම එල්ල වෙන නිසා සහ ඒවා අගයන් සමාන නිසා ඒවා එකිනෙක එකිනෙක කැන්සල් වෙලා යනවා. මෙතනට බලපෑමක් එන්නේ නැහැ. ඒ නිසා T1 සමානයි T2 සමානයි T3 පිළිතුර එක විය යුතුයි. ඉතින් මේ විදිහට තමයි මෙන්න මේ SFT 2021 ලේසිම ලේසි MCQ 50ට ලේසිම ලේසි උත්තර 50 වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ සාකච්ඡා කරේ පොතේ තියෙන දැනුම සහ ඒ ටික ඔක්කොම එකතු කරලා. නමුත් උත්තර පත්‍රයේ නිවැරදි answer sheet එක ආවට පස්සේ මේක එකක් දෙකක් මොනවා හරි එහෙම වෙනස්කමක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද බලාපොරොත්තු වෙන පිළිතුර සහ අපි දෙන පිළිතුර අතර යම් කිසි වෙනසක් එන්න පුළුවන්. ඉතින් ඒ challenge එකත් බාර අරගෙන තමයි අද මේ විදිහට මේ උත්තර ටික අරගෙන ආවේ. ඉතින් මේ විදිහට තමයි උත්තර ටික එන්න ඕනේ දරුවනේ. ඉතින් අපි බලමු කොහොමද නිවැරදි උත්තර පත්‍රයේ ආණ්ඩුවෙන් නිදහස් කරාට පස්සේ විභාග දෙපාර්තමේන්තුවෙන් මොනවද හරිම උත්තර ටික කියලා. එතෙක් මේ පිළිතුරු ටික වඩා සාධාරණයි. ඔගොල්ලන්ගේ තියරි නෝට් එකත් එක්ක බොහෝ දුරට ගැලපීලා යන උත්තර ටික තමයි මම දීලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොන වගේ පිළිතුරු පිළිතුරුද විභාග දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන කියලා. බොහෝ දුරට වෙනස්කම් සිදු වෙන්න ඉඩක් නැහැ. ප්‍රශ්නයක් දෙකක් වගේ මොන හරි වෙනසක් වෙයි. අපි ඒකත් බලමු. එදාට දැනට ඕගොල්ලන් බලන්න පුළුවන් මේ පිළිතුරු ටික ඕගොල්ලන්ගේ උත්තර ටිකත් එක්ක සංසන්දනය කරලා තේරුම් ගන්න පුළුවන් ඕගොල්ලන් කොච්චර දුරට විභාගෙදී දක්ෂතාවය දක්වලා තියෙනවද කියලා. ඉතින් ස්තුතියි.